අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේම විදායකසින් නිලධාරීන්ට බලපාලා තියෙන වැටුප් විසමතාවය, මේ ආර්ථික අපහසුතාවය, මේ වැටුපෙන් ජීවත් වෙන්න බැරි වෙන තත්ත්වයත් එක්ක ඉතාමත්ම මන්දෝස්සායට පත් වෙලා ඉන්නවා අපේ විදායක නිලධාරීන්. ඒතකොට මේ විදායක ශ්‍රේණියේ නිලධාරීන්ට වෙනත් ආදායම් උපයා ගැනීමේ හෝ වෙනත් ආර්ථික තත්ත්වයන් හදා ගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන් දැඩි ලෙසම තමන්ගේ වෘත්තියත් එක්ක බද්ධ වෙලා තමන්ගේ සේවා කාලය සම්පූර්ණ තමන්ගේ ජීවිතයේ යොදවලා තියෙන රාජ්‍ය සේවය වෙනුවෙන් විශාල මේ විදියට අපේ ඉන්න ශ්‍රේණි විදායක ශ්‍රේණියේ නිලධාරීන් රැකියාව අතහැර ඔවුන් ලෝකේ වෙනත් රටවල් වලට යනවා. ඒ වගේම තමයි අද පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙන මේ සේවාවන් සියල්ලකම ඒ පුරප්පාඩු පුරවන්න ඉන්ටර්වියු එකක් තිබ්බත් ඇත්තටම මේවට බැඳෙන්නේ නැහැ. මේ වගේ අඩු වැටුපකට අඩු පහසුකමකට මේ රාජ්‍ය සේවයට එන්නේ නැති තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. ඒක දීර්ඝ කාලීනව මේ රටේ සංවර්ධනයට විශාල බාධාවක්. ඒ නිසා අපි අකමැත්තෙන් වුණත් තීරණය කරලා තියෙනවා දින දෙකක ස්ට්‍රයික් එකකට යන්න. ඒක තුල ඇත්තටම අපි දන්නවා පස්සම්පස් ක්ෂේත්‍රය ගත්තත් කෘෂිකර්ම ක්ෂේත්‍රය ගත්තත් අපි යම් අපනයන ප්‍රමාණයක විදේශ මුදල් අපි රටට එකතු කරගන්නවා. ඒ කටයුතු සියල්ල අඩපණ වෙන්න පුළුවන් සත්ව නිරෝධායනේ වගේම කෘෂිකාර්මික නිරෝධායන කටයුතු වලින් අපි ඉවත් වෙනවා. ඒ වගේම තමයි ලංකාවට ආනයනය කරන ගොඩක් දේවල් ඒවා හිර වෙන්න පුළුවන් ඒ කටයුතු නොකිරීම තුළ. ඒ වගේම තමයි අපේ සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ විශාල වටිනා සතුන් ප්‍රමාණයක් ඉන්නවා, විශාල ආදායමක් උපයනවා. ඒවා සියල්ල අඩපණ වෙන්න පුළුවන්. ඒ වගේම මේ දින දෙක තුළ රටේ සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ සියලුම කටයුතු, ඒ වගේම අපි දන්නවා කෘෂිකාර්මික සතුන්, ඒ සියල්ල අඩපණ වෙනවා. එහි වගකීම මේ රජයේ බාරගත යුතුයි.